Italiano. Vai, meno pra te. ඔරුව ළඟා වූයේ දූපතෙහි කුමන පැත්තකටද? ඔළු තිත්තිරකුත් තියෙනවා. ඔයා තිත්තිර දාගන්න පාට පැන්සලකින්. පිළිතුරක් තෝරන ලියන්න. තිත්තිර මත ලියන්න. එතකොට තිත්තිරේ උඩවන ලියන්න. මත. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ හොඳට කියවන්න. සර්චරයිද ප්‍රශ්න? ඔව් මෙන්න තුන්වෙනි ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය මෙතන තියෙනවා. මේ ටික ලියා ගන්න ඕනද?
ඔයාලා මේ දෙක ප්‍රශ්නේ ලිව්වා තුන හතර පහ මේක ලියලා ප්‍රශ්න හදුවා. ඔව් එක දෙක ඔයාලා ලියලා තියෙන දැන් තුන හතර ලියන්න ඕන. ඔකේ තුන හතර පහ නේද? තුන හතර පහ. තුන බලංග ඡේදයට අනුව කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කෙසේද? ඒක නේද උපමා වහන්න. මොකක් වගේද? හතර කොරුවට කොරුව ගොඩට ඇදීමට පෙර කලේ කුමක්ද? ගොඩට අදින්න කලින් මොකද්ද කළේ? තොටුපළ සෑදූ ආකාරයෙන් දක්වන්න. ඔව් තිත්තිරි තියන්න ඕන දැන් හොඳ දැයි තිත්තිර මතනේ ලියන්න කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම තිත්තිරි ටික තබන්න පාට පැන්සල් එකකින් තබනවා නම් වැඩිය හොඳයි. මොකද එතකොට හොඳට පේනවනේ. අපි මේ පාඩමනේ කරන්නේ නේද? උපදෙස් පිළිපදින්න කියන පාඩමනේ. ඒ නිසා තිත්තිරි ටික තියන්න. තිත්තිරි පැහැදිලිව පේන තියෙන්න ඕනේ. නැත්නම් අපි මේ පාඩමට අදාළ වෙන්නේ නැහැ.
సార్ కళ్ళ ఇవరాయ్ అరే సార్ కళ్ళ ఇవరాయ్ సార్ కళ్ళ ఇవరాయ్ సార్ కళ్ళ ఇవరాయ్ సార్ కళ్ళ ఇవరాయ్ అరే హై కే గహన్ నిపాయ్ తు బస్ මේ අනිත් අයට පොඩි වෙලාවක් දෙන්න. එතකන් ඔයාලා ඔයාලා අකුරු වල අකුරු තියෙනවා නම් හදාගන්න බලන්න. ඔය තොටුපළ සෑදූ ආකාරය ක්‍රියා දක්වන්න කියලා තියෙනවා. එතකොට මේ තොටුපළ හදපු විදිය ලියන්න ඕන. අර පොඩි ක්‍රියාකාරකම් දෙක තුනක් කරනවා නේ යාළුවෝ තොටුපළ හදන්න නේද? අන්න ඒක ඕන ලියන්න. හරි දැන් මම මෙතනින් අයින් වෙනවා හොඳයි හරි දැන් අපි බලමු ප්‍රශ්නවලට ඔයාලා කොහොමද උත්තර ලියලා තියෙන්නේ කියලා නේද ඔරුව ළඟා වූයේ දූපතෙහි කුමන පැත්තකටද පළවෙනි වාක්‍යෙම තියෙනවනේ පුතේ මේ පැය හතරක් පැයක් පමණ යාත්‍රා කරන දූපතේ දකුණු පැත්තට ළඟා වූ දකුණු පැත්තට දැන් වෙන්නේ මොකද්ද කුමන පැත්තකටද දකුණු පැත්තට නැත්තම් දූපතේ දකුණු පැත්තට එහෙම ලිව්වත් හරි නේද දූපතේ දකුණු පැත්තට දකුණු පැත්තට කියලා ලිව්වත් කමක් නැහැ හොඳයි දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ ගංගියුරේ තිබුණේ මොනවාද? ඔව් ගංගියුරේ තිබුණේ මොනවාද? ගල් කුළු ගල් කුළු කිහිපයක් ඇති ඒ ගංගියුර මඩවලක් තිබුණද? නෑ මඩවලක් තිබුණේ නැහැ තිබුණේ මොනවාද? ගල් කුළු කිහිපයක් එහෙනම් දෙවනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? ගල් කුළු මේ ගල් කුළු කියනකොට අකුරු එහෙම වාර හොඳට බලන්න ඕනේ නේද ගල් කුළු කිහිපයක් ගල් කුළු කිහිපයක් හොඳයි හරි දාගන්න පාඩ ඇතුලකින් දැන් මේ තිත්තිරි මතනේ අපිට ලියන්න තියෙන්නේ මේ හැම එකකටම තිත්තිරි තියෙන්න ඕන හොඳයි අපි තාම බලමු තුන්වෙනි ප්‍රශ්නය ඡේදයට අනුව කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කෙසේද ඡේදයට අනුව දිග බොරු කපුල් රාශියක් කුල් වලින් නැගී සිටි කඩොල් ගස් පෙළ නේද දූපත වටා තනන ලද පාලමක් වැන්න ඔය ඡේදයට අනුව කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කෙසේද එතකොට දැන් ඔයාලා මෙතෙන්දි ලියන්නේ කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කෙසේද මේ දිග බොරු කකුල් රාශියක් වැනි මුල් වලින් නැගී සිටි කඩොල් ගස් පෙළ එහෙමද ලියුවේ එහෙම නැත්නම් පාලමක් දූපත වටා නාමක තනන ලද පාලමක් ලෙස ඔව් ඒකද ලියුවේ නැත්නම් අර දිග බොරු කකුල් රාශියක් වැනි මුල් වලින් නැගී සිටි ඒකද ලියුවේ නැත්නම් පාලමක් වැනි දිගබරු කකුල් රාශියක් කියන ආකාරය ඒකද ලිව්වේ පාලමක් වැනි එක ලිව්වේ පාලමක් වැනි මේ දෙකම ලියන්න පුළුවන්ද ඡේදයට අනුව කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කෙසේද හඳුන්වල තියෙන්නේ කොහොමද කියලා අහන්නේ ඈ මේ ඔව් දිගබරු කකුල් අනහරි අපිට ලියන්න වෙන්නේ මොකද පුතේ දූපත වටා තනන ලද පාලමක් වගේ කියන එක තමයි එහෙම තමයි හඳුන්වලා තියෙන්නේ
නේද? ඔව් මුල් වලින් නැගී සිටි එක ඇත්ත. මේ බොරුපහුරා ඒ මුල් මුල් හඳුන්වපු එක තමයි ඒ කියන්නේ. කඩොල් ගස් වල මුල් හඳුන්වලා කියන්නේ කොහොමද? දිග බොරු කපුල් රාශියක් වෙන. මෙතන අහන්නේ කඩොල් ගස් පෙළ. දැන් මෙහෙම තියෙන කඩොල් ගස් පෙළ හඳුන්වා දෙන්නේ කොහොමද? කඩොල් ගස් තමයි ඒක ඔයාලා පින්දුරකින් පෙන්වන්නා. මේ වගේ දැන් කඩොල් ගස් දැන් මේ වතුර මෙහෙම තියෙනවා. මේ මුල් තියෙන්නේ මෙහෙමයි. නේද? ඔව් මේ උඩ තියෙන්නේ ගස්. උඩ තියෙන්නේ ගස් පෙළ. දැන් මේ මුල් නම් බොරු කපුල් වගේ. නේද? හැබැයි මේ කඩොල් ගස් පෙළ දැන් මේ විදිහට කොහොම හමුවුණාද දූපත වටේම කඩොල් ගස් පෙළ දැන් මැද දූපත නේද මැද තියෙනවා දූපත ඉතින් මේ මැද අපි පොඩි දූපතක් කියන්නේ මේ වටේ තියෙන කඩොල් ගස් පෙළ නේද එතකොට මේ දූපත වටා යාමට බැදු පාලමක් වගේ අර කඩොල් ගස් ලක්ෂණයට මෙහෙම එක මට්ටමකට ඇදලා තියෙනවා ඒකයි ඒවේ ලක්ෂණ තියෙන්නේ හරියනම් පාලමක් වගේ වටේ තේරුණාද එහෙනම් අපි ලියන්න වෙන මේක පිළිතුර මොකද්ද? ඔව්. ලියන්න වෙන මොකද්ද? කඩොල් ගස් පෙළ දූපත වටා යාමට තනන ලද පාලමක් වැන්න. නේ? ඔව් අපිට පිළිතුර ලියන්න වෙන්නේ දූපත වටා යාමට තනන ලද පාලමක් වගේ. පාලමක් ලෙස පාලමක් ලෙස නැත්නම් වගේ පාලමක් වගේ මේ ටිකම ලියවෙන්නවා තේරුණාද මේ ටිකම ලියවෙන්න හරි වැරදි නම් හදා ගන්නත් මකල හදාන්න කමන්නේ වැරදි දාන්න යන්න එපා මකල හදාන්න හැබැයි හරි දාන්න එපා මකල හැදුවේ. ඔරුව ගොඩට ඇදීමට පෙර කලේ කුමක්ද? ඔරුව ගොඩට අදින්න කලින් මොකද්ද කලේ කියලා අහන. අපි ඔරුවෙන් දැක්ක සියලු දේ ගැන ඔරුවද ගොඩට ඇදේ. ඔරුවේ තිබුණු සියලු දේ ගොඩට ගැන. ඔරුවේ තිබුණු සියලු දේ ගොඩට ඇදීම. ඔරුවේ තිබුණු සියලු දේ ගැනීම. ඔරුවේ ගොඩට ඇදීමට පෙර කලේ කුමක්ද කියලා අහන්නේ. ඔරුවේ තිබුණු සියලු දේ ගොඩට ගැනීම. නේ? ඔරුවේ තිබුණු ලියමු. ආවල් කියලා තියෙන්නේ බාන හරි කියලා. ඔරුවේ තිබුණු සියලු දේ ඔරුවේ තිබුණු සියලු දේ ගැනීම නැත්නම් ගොඩට ගැනීම ගොඩට ගැනීම හයි පස්තරීක බලමු අපි පස්තරීක ටිකක් දිගට ලියන්න තියෙන එකක් නේ තොටුපළ සෑදූ ආකාරයේ ලියන්න තමයි මුටි ලියන්නේ ලී කොට තුනක් පෙරලා තබා එහි ගල් දැමීම ලී කොට තුනක් පෙරලා තබා ගල් දමා තලා තොටුපළ සාදන ලදී එහෙම හරි පෙරලා තබා එහි ගල් දමා තලා එහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් ඔය මදක් එහෙම ලියනකොට බලන්න සංයක දයන් තියනවද ලී කොට ලියනකොට වචන දෙකකටද ලියලා තියෙන්නේ කියලා බලන්න. පෙරලා ලියනකොට මූර්ධ දල යනද බලන්න තියෙන්නේ. අන්නේ හොඳට බලන්න. පලා කියනකොට මූර්ධ දල යනද බලන්න. තොටුපළ ලියනකොට මූර්ධ දල යනද කියලා බලන්න තියෙන්නේ. ඒව හොඳට බලන්න ඕනේ. ඒ ඔක්කොම මූර්ධ දල යන වෙන්නේ. නේ? ඒ අවස්ථා තුනේ බලන්න හොඳට. ඒව වැරදුනොත් අපේ උත්තර වැරදි. බොරුවට ඒකවල ලිව්වට වැඩක් නැහැ නේද? හොඳයි. එහෙනම් ඔයාලගේ පළවෙනි උපදෙස් පිළිපැදීම සාර්ථකයි. ලකුණු දාගන්න තමන් ගනිපු ලකුණු ප්‍රමාණය 5 කියන කියන. ඔව්. 5 ගාන දාගන්න. මම හිතලා 5න් 5ක් වෙන්න ඇති කියලා. නේද? 5න් 4 නම් 5න් 5යි. ඔව් 5න් 5 නම් අපි තරුවක් දාගමු 5න්. ආ 5න් 4ටත් තරුවක් දාගන්න. 5න් 5ට තරු දෙකක් දාගන්න.
කමක් නෑ. හරි. අපි යමු ඊළඟ උපදෙස් පිළිපැදීම. නේද? ඊළඟ එකට යමු. හරි. ඒකේ පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. ලියමු. ලියන මාත් එක්ක ඡේදය කියවා ඡේදය කියවා පහත සඳහන් ප්‍රකාශ පහත සඳහන් ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් කොමාවක් වෙනවා වැරදිනම් වැරදි කපිල ලකුණ ලකුණද වරහන් තුල යොදන්න වරහන් තුල යොදන්න වරහන් ඇතුලේ ඕන හරි ලකුණ වැරදි ලකුණ දාන්න හරි නම් මෙන්න මේ ලකුණ දාන්න ඕන වැරදි නම් මෙන්න මේ කපිල ලකුණ දාන්න පළමු ප්‍රශ්නයේ මේ පුතේ ආවල් මේ හරි ලකුණ වැරදි ලකුණ දාන්න අර වරහන පොඩ්ඩක් නේද ඔව් ඈතින් වගේ තුටක් ඈතින් දාන්න මේක අපේ ලක්ෂණයට ලියා ගන්න පුළුවන් නම් හොඳයි අහොත් අපිට ඒක ලියා ගන්න එහෙම බැරි වෙයි ඔය වරහන එතකොට ඔයාලා මේ හරි ලකුණ දැම්මේ වරහන ඇතුලේද නැත්නම් වරහනට පිටින්ද වරහන ඇතුලේ වරහන ඇතුලේ ඔව් වරහන ඇතුලේ වොන් දාන්න වරහන ඇතුලේ ඉතුරු ටික දැන් පළවෙනි තුත බල පැය තුනක් පමණ යාත්‍රා කොට දූපතට ළඟා වීමු එතකොට පුතේ පැය තුනක් පමණ යාත්‍රා කරලා දූපතට ළඟා වුණාලු එතකොට දැන් අපිට මෙතෙන්දි ගන්න වෙන්නේ පැය තුනක් sorry ඔව් තුන් පැයක් පමණ යාත්‍රා කරලා වැරදුනා මට මේක දාලා තියෙන පැය තුනක් නේ කමන්නේ දෙක මේකයි හරිද වැරදිද වැරදි වැරදි
වැරදි
නැහැ කඩොල් ගස් පෙළ දූපතට යාමට සෑදු තොටුපළක් වැනි කඩොල් ගස් පෙළ තොටුපළක් වැරදි වැරදි කඩොල් ගස් පෙළ හරියට පාලමක් වගේ නේ තොටුපළ සෑදුවේ ලී කොට තුනක් පෙරලා බල්දමා තැලීමෙනි හරි 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 ලී කොට තුනක් උපදේශ පිළිපැදීමේ නේද අභ්‍යාස දෙකක් අපි කරා ඒක ඔයාලා හොඳට කරා ප්ලස් එකක් නෑ දැන් ඔනවාට පේපර් එකට එන උපදේශ හොඳට පිළිපදින්න පුළුවන් නේද දැන් උපදේශ පිළිපදිනවයි කියන එක මොකද්ද දැන් ඔයාලා දන්නවා නේද අර උඩින් තිබෙන උපදේශ හරියට පිළිපදින්න ඕනේ එවැනි අභ්‍යාස මම තව කීපයක් දානවා හොනේ ඒ ටිකත් ඔයාලා ඔතෙන්ටම ලියලා කරන්න ඕනේ රයිට් එහෙනම් අපි අදට පන්ති නතර කරමු නැවතත් අපි ඊළඟ දවසේදී